අද මම බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාවේ පවතින ලීබර් ඇග්‍රීමන්ට් එකක් සම්බන්ධව ඔයාලව දැනුවත් කරන්න. ඒ තමයි ඩාමා ඇග්‍රීමන්ට් එක. ඩාමා ඇග්‍රීමන්ට් එක කියන්නේ ඔස්ට්‍රේලියානු රජයේ සහ කලාපීය ප්‍රාන්ත හෝ ප්‍රාදේශීය අධිකාරියක් අතර විධිමත් කිවිසුමක්. ඒ සම්මත නිපුණතා සංක්‍රමණ වැඩසටහනට වඩා වැඩි විදේශගත සේවකයන් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට ගෙන්නන්න ඒගොල්ලන්ට රැකියා අවස්ථා ලබා දෙන ප්‍රවේශයක් සපයනවා. මේ යටතේ ඔයගොල්ලන්ට පුළුවන් ඇප්ලයි කරන්න. ඒ කියන්නේ සබ් ක්ලාස් 482 ස්කිල් ෂෝටේජ් වීසා එක යටතේ मूर्ति පුහුණු සහ අර්ධ පුහුණු විදේශීය සේවකයන් නොමිනේට් කරන්න ස්පොන්සර්ලට ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන්ට හැකියාව ලැබෙනවා. මෙහිදී එම්ප්ලොයර්ස්ලට ඔස්ට්‍රේලියන් පර්මනන්ට් රෙසිඩෙන්සිස් තියෙන අය හරි එහෙම නැත්නම් සිටිසන්ස්ලට හරි ඩාම ඇග්‍රීමන්ට් එක යටතේ මුලින්ම බඳවා ගන්න. ඒ කියන්නේ ප්‍රමුඛතාවයක් ලබා දෙන්න එම්ප්ලොයර්ස්ල බැඳිලා ඉන්න බවත් මෙහිදී සඳහන් කරන්න ඕනේ. අපි බලමු එන්න ගමු 482 එහෙම නැත්නම් සබ් ක්ලාස් 482 ලේබර් ඇග්‍රීමන්ට් පාත්වේ එක යටතේ ඇප්ලයි කරනවා නම් ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් කොහොමද? එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕන කරන රික්වයර්මන්ට්ස් මොනවද කියන එක සම්බන්ධයෙන්. සප්ල 482 ලේබර් ඇග්‍රීමන්ට් පාත්වේ යටතේ ඇප්ලයි කරනවා නම් ඒගොල්ලන්ට පුළුවන් අවුරුදු 4ක් දක්වා වැඩ කරන්න. ඒ වගේමයි හොන්කොන් පාස්පෝර්ට් හෝල්ඩර්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් වසර 5ක් දක්වා වැඩ කරන්න. මේක ඔස්ට්‍රේලියාවේ తాවකාලික වැඩ කරන සහ ජීවත් වෙන අයදී ලබා දෙන වීසා එකක්. මේකෙදි කම්කරු ගිවිසුමක නියමයන් යටතේ නිශ්චිත රැකියාවක වැඩ කිරීමට නම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ කෙනාව ස්පොන්සර් කෙනෙක් යටතේ නොමිනේට් වෙන්න ඕනේ. ඊට අමතරව ඔයා ඇප්ලයි කරන ශේෂ්ත්‍රයට අදාළව ඔයා ඇප්ලයි කරන සෙට් එකට අදාළව ඕම වශයෙන් වසර දෙකකවත් සේවා ඵල පුරුද්දක් තියෙනත් ඕනේ. ඒ වගේමයි අවශ්‍ය වුණොත් ස්කිල් ඇසස්මන්ට් එකක් සක්සස් කරගන්නත් ඔයගලන්ට සිද්ධ වෙනවා මේ සබ් ක්ලාස් 482 ලේබර් ඇග්‍රීමන්ට් පාත්වේ යටතේ ඇප්ලයි කරද්දී. ඒ වගේම කියන්න ඕන තව දෙයක් තමයි ආට ස්පොන්සර් යටතේ පමණයි වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ආව නොමිනේට් වෙන ස්පොන්සර් යටතේ විතරයි ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මේකෙදි ඔයාට නම් කරන ලද රැකියාවට ඒ කියන්නේ නොමිනේට් වෙච්ච රැකියාව කරන්න සුදුසු වෙන ඉංග්‍රීසි භාෂා කුසලතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේමයි ඔයාගේ සේවා යෝජකයා සහ ප්‍රදුරාජ මණ්ඩලයේ අතර ඇති කම්කරු ගිවිසුමේ ඉංග්‍රීසි අවශ්‍යතා නියමය ඔයගලන්ටත් බලපානවා. මේකෙදි මම මගේ වීඩියෝ එක පහලින් ලින්ක් එක දානවා ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ ඩාම ඇග්‍රීමන්ට් එක යටතේ තියෙන ඇග්‍රීමන්ට්ස් මොනවාද කියන එක සම්බන්ධයෙන් ඔයාලට ඒ ලින්ක්ස් වලට ගිහින් බලා ගන්න පුළුවන් මොනවාද ඉංග්‍රීසි භාෂා කුසලතාවයේ ඔයගලන් ඇප්ලයි කරන ඔකියුපේෂන් එකට අදාළව කියන එක. මේ විෂයකේදී සාමාන්‍යයෙන් අනිත් විෂය වගේමයි හෙල්ත් ඇන් කැරක්ටර් රික්වයර්මන්ට්ස් වලට යටත් වෙන්න ඕනේ ඔයා. ඒ වගේමයි කලින් වීසා කැන්සල් එකක් හෝ ප්‍රීවියස් ඇප්ලිකේෂන් රිෆ්යුසල් එකක් තියෙන බෑ මේ වීසා කැටතේ ඇප්ලයි කරන ඔයාට. ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ මේකේ වීසා කෝස්ට් එක විදිහට සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර් 335ක වගේ මුදලක්. ඒ වගේමයි වයස ඔයාගේ වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනේ. නමුත් ඇතම් අවස්ථාවල ඇග්‍රීමන්ට්ස් වල සමහර එලිජිබල් ඔකියුපේෂන් වලට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයගලන්ට පහළ ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ ඇග්‍රීමන්ට් එකට අදාළව ඒගොල්ලන්ට ඒජ් රික්වයර්මන්ට් එක කොයි වගේද බලපාන්නේ කියන එක සම්බන්ධව. ඊට පස්සේ අපි කතා කරමු සබ් ක්ලාස් 186 යටතේ ඇප්ලයි කරනවා නම් මේක ඇප්ලයි කරන්නේ කොහොමද, රික්වයර්මන්ට්ස් මොනවද කියන එක සම්බන්ධයෙන්. සබ් ක්ලාස් 186 කියන්නේ පර්මනන්ට් වීසා එකක්. මේකෙදි ඔයාට ලේබර් ඇග්‍රීමන්ට් පාත්වේ යටතේ ඇප්ලයි කරන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ දින නියමයක් නොමැතිව ජීවත් වෙන්න වැඩ කරන්න වගේම ඉගෙන ගන්න මෙහිදී ඔයගලන්ට අවස්ථාව ලැබෙනවා. ඔස්ට්‍රේලියාවට පැමිණීමට සුදුසුකම් ඇති ඥාතීන්ට, ඒ කියන්නේ ඔයාගේ රිලේෂන්ස්ලා ඉන්නවා නම් ඔයාගේ මව් රටේ ඒගොල්ලන්ට සුදුසුකම් තියෙනවා නම් ඔස්ට්‍රේලියාවට එන්න මොනවා හරිම වීසා එකක් යටතේ ඔයාට පුළුවන් ඒ කෙනාට ස්පොන්සර් කරන්න මේ වීසා එක යටතේ ඉන්නවා නම්. ඊට අමතරව සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයටත් අයදුම් කරන්න, ඒ කියන්නේ PR වලට ඇප්ලයි කරන්නත් ඔයගලන්ට හැකියාව ලැබෙනවා. මේකෙදි තව කන්ඩිෂන් එකක් තමයි ලේබර් ඇග්‍රීමන්ට් එකක් යටතේ ඉන්න එම්ප්ලොයි කෙනෙක්
යටතේ දැනට වැඩ කරන කෙනෙක් හරි එහෙම නැත්නම් වැඩ කිරීමට හෝ ඔයා බැඳිලා ඉන්නවා ඒ වගේමයි age requirements english language requirements මේකටත් අදාළ වෙනවා ඔයගලන්ට apply කරද්දි ඒ වගේමයි කම්කරු කිවිසුමේ වෙනත් ආකාරයකින් සපයලා නැත්නම් ඔයගලන්ට අවුරුදු 45ට අඩු වෙන්නත් ඕනේ වයස සීමාව මේ visa එකකට apply කරන්න මේකේ තවත් conditions කීපයක් තියෙනවා ඒ වගේම ඔයා labor agreement එක යටතේ registered company එකකින් තමයි nominate වෙන්න ඕනේ ඒ වගේමයි ඔයා ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් ඔයා කම්කරු කිවිසුමක් යටතේ නිකුත් කරන ලද 457 සප්ලස් 457 හෝ temporary skill shortage visa බලපත්‍රයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේමයි කලින් visa cancel එකක් හෝ previous visa rejection එකක් තියෙන්න බෑ English language requirement එක සාමාන්‍යයෙන් අවම වශයෙන් each band 6 තමයි මේක සඳහන් වෙන්නේ. සමහර වෙලාවට labor agreement එක හරහා register වෙලා තියෙන dharma agreements 12ක් තියෙනවා. මේ 12න් සමහර agreements වල සඳහන් වෙන්න පුළුවන් මීට වඩා වෙනස් විදිහට English language requirement එක. ඒක ඔයගොල්ලන්ට check කරගන්න පුළුවන්. මම කලිනුත් කිව්වා පහල මම link එක දානවා. ඒකත් එක්ක agreement එකට ගිහින් වාඩි check කරගන්න පුළුවන් මොනවා හරි වෙනසක් එතන සිද්ධ වෙනවද කියන එක. ඊට පස්සේ අපි කතා කරමු skill employer sponsored regional provincial visa subclass 494 සම්බන්ධයෙන් subclass 494 labor agreement stream එක යටතේ ඔයා apply කරන බලාපොරොත්තු වෙනවා නම් ඔයාට වසර 5ක් දක්වා designated regional area එකක වැඩ කරන්න ජීවත් වෙන්න වගේම අධ්‍යාපන ලැබීමට හැකියාව ලැබෙනවා ऑस्ट्रेलिया තුලට මෙන් වගේම පිටතරත් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට ऑस्ट्रेलिया තුලට මෙන්ම පිටතරත් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. සුදුසුකම් තියෙනවා නම් ඔයාට වසර 3කට පස්සේ PR apply කරන්නත් මෙහෙදී හැකියාව ලැබෙනවා. ඒ වගේමයි මෙහෙදී ඔබ labor agreement එක යටතේ සිටින employee කෙනෙක්ගෙන් nominate වෙන්න ඕනේ. අනිත් visa sub classes වගේමයි මෙතනදී අවම වශයෙන් ඔයා apply කරන job එකට අදාළ අවුරුදු 3කවත් working experience එකක් තියෙනත් ඕනේ. කම්කරු ගිවිසුමේ සඳහන් කරලා තියෙනවා නම් skill assessment එකක් success කර ගන්නත් ඕනේ. ඒ වගේම ඔබේ sponsor ට වැඩ කරන්නත් ඔයා බැඳිලා ඉන්නවා. කම්කරු ගිවිසුමේ වෙනත් ආකාරයකින් සඳහන් වෙන්නේ නැත්නම් වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනවා මේ visa එකට apply කරන්න. මේකටත් අනිත් වීසා වගේම health than character requirements කියන දේවල් සපුරාලන්න ඕනේ. මෙහිදී Australian government website එක මේකේ visa cost එක විදිහට සඳහන් කරන්නේ $4,640 වගේ මුදලක්. උඹලන්න පුළුවන් මේ ඔක්කොම details ඇත්තද කියලා දැනගන්න Australian government website එකට ගිහින් බලුවොත් මම පහල link එක දාලා තියෙනවා. මේ dharma labor agreement එකට සාමාන්‍යයෙන් agreements 12ක් තියෙනවා. මේ agreements 12 යටතේ eligible occupation list 12කුත් තියෙනවා. මේ eligible occupation list එකක තියෙන job එකකට අදාළ සුදුසුකම් ඔයා සපුරලා තියෙනවා නම් මේ dharma agreement එක හරහා ඔයාට work visa එකකට apply කරන්න හැකියාව ලැබෙනවා. මේකේ තවත් විශේෂත්වයක් තමයි ඔයාලට කියන්න ඕනේ තෝරාගත් ඇතම් occupations වලට ඒ කියන්නේ ඇතම් රැකියාවන් වලට වයස අවුරුදු 55ට පස්සේ PR apply කරන්න හැකියාව මේකෙදි ලබා දීලා තිනු මේක විශේෂ කාරණාවක් මේක ප්‍රායෝගිකව ගත්තාම යම් යම් වෙනස් වීම වෙන්න පුළුවන් නමුත් ඕස්ට්‍රේලියානු ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ සඳහන් වෙන්නේ සමහර occupations වලට PR apply කරන්න පුළුවන් අවුරුදු 55ට පස්සෙත් කියන එක ඒක ඔයගලන්ට චෙක් කර ගන්න පුළුවන් අදාළ labor agreement එකේ link එකට ගිහින් occupation list එක චෙක් කළොත් මේ agreement 12ට අදාළව occupation මොනවද කියන එක සම්බන්ධයෙන් ඔයගලන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මම මේ වීඩියෝ එකත් එක්කම අවසානයේ ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියේ dharma agreement වලට අදාළ වෙන තොරතුරු සහිත link එක ඇතුළත් කරනනම් ඔයගලන්ට පුළුවන් ඒකෙන් බලා ගන්න මේ agreements වලට අදාළ eligible occupation මොනවද කියන එක සම්බන්ධයෙන් මේ සියලුම තොරතුරු ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියෙන් ගත තොරතුරු බවට ඔයගලටත් මේ link එකෙන් තහවුරු කර ගන්න පුළුවන් මම හිතනවා dharma agreement එක සම්බන්ධයෙන් ඔයගලන්ට යම් කිසි දැනුමක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා නොදන්න දෙයක් දැනගන්න නැති කියලා වගේ ඔයගලන්ට අලුත් agreements තියෙනවා නම් අලුත් immigration updates තියෙනවා නම් migration සම්බන්ධව තොරතුරු දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මොකද අපි අලුත් migration තොරතුරු සම්බන්ධව ඔයගලන්ව දිගින් දිගටම දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා ඒ වගේමයි immigration news අලුතෙන් මොනවාද add වෙන්නේ සංක්‍රමණික නීති වෙනස් වෙන්නේ මොන විදිහටද කියන එක සම්බන්ධව අපි ඔයගලන්ව දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා ඒක නිසා මම ආරාධනා කරනවා ඔයගලන්ට අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ අලුත් තොරතුරු දැනගැනීම සඳහා